මම ගයත්‍රි. ඔන්න මගේ ෆස්ට්ම ඔයගලන්ට දෙන වීඩියෝ එක. අද මම ඔයගලන් වෙනුවෙන් ලස්සන දෙයක් ලෑස්ති කරගත්තා. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි මං ආස. ඒ නිසා තමයි උඟ දෙනෙක් අහනවා මේ තනියෙන් මේකප් එකක් කොහොමද කරගන්නේ කියලා. ලොකු ප්‍රශ්න. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නට පිළිතුරු දීලා ඉතුරු වැඩ කරන්න මං හිතුවා. ඉතින් ඒ නිසා මම අද දවසේ මම පටන්ම ගන්නේ ලස්සනට මේකප් එකක් තනියෙන් කරගන්නේ කොහොමද කියලා. එහෙමනම් let's do it. ඒ වගේම තමයි පොඩි ටිප් එකකුත් තියෙනවා. දැන් ගොඩ දෙනෙකුට ප්‍රොඩක්ට්ස් ඉවරුනාට පස්සේ ප්‍රොඩක්ට් එකක් ගන්නකම් පුදුම හිසලා දෙයක් තියෙනවා. ඉතින් මම දැන් පාවිච්චි කරන්න යන මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක මගෙත් පොඩ්ඩක් මේ ලික්විඩ් මේකප් එක ඉවරයි මේ මූඩිය. මෙන්න මේ මූඩියේ තියෙන මේකප්ස් ටික තමයි මම පාවිච්චි කරන්න යන්නේ. ඒකට මෙන්න මේ වගේ පොඩි පින්සලක්, මේ වගේ බ්‍රෂ් එකක් තිබ්බොත් හරිම ලේසි. මෙන්න මේ විදිහට පුළුවන් මේක තියෙන ඕනතරම් තියෙනවා. මේක ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. මේ නිසා ඔන්න මේ විදිහට ගත්තා. දැන් මම මේක ඇප්ලයි කරනවා. මේ හරි ලේසි. බාන කොච්චර තියනවද කියලා. අපිට පුළුවන් ෆුල් ෆේස් එකටම දාගන්න. මේකේ තියෙන ටිකම ගමුනේ ගොඩක් තියෙනවා. තා බොටල් එකෙත් ඉතුරුයි ඒ වුණාට අපි මේක යූස් කරනවා. හරි ලේසි. දැන් මේ වගේ තැන් ගන්නකොට ආයිබ්‍රෝ එකේ ගා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේකප් කරනකොට ආයිබ්‍රෝ එකේ, ලිප් එකේ මේ හැම තැනම ගා ගන්නවා. ඕන්නේ අවශ්‍ය කරන ලයින්ස් වලට විතරක් යන්න. මෙන්න මේ විදියට. මට නම් ඇත්තටම මේ අයි මේකප් එකක් කරන හින්දා මට අවශ්‍ය වෙන්නේ නැහැ මේ උඩට ගන්න. නමුත් ඔයාලට පොඩ්ඩක් හරි ලේසි වෙන මම ඒකත් කරන්න. මේ හරි චුට්ටක් විතර ඇප්ලයි කරගන්න. එක කලයකට ගන්න ඕනි නිසා ඔබලන්ට පේනවා ඇති මම මේ ගාන කලයක මගේ ස්කින් කලයකටම මැච් වෙන එකක්. ඉතින් ඔයගොල්ලෝත් පුරුදු වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ ස්කින් කලයකට ගැලපෙන පාට තෝරගන්න. දැන් මේක පොඩි බේජ් කලයක්. බ්‍රෑන්ඩ්ස් ගැන කියනවා නම් මම ඔයගොල්ලන්ට බ්‍රෑන්ඩ්ස් ගැන ඉස්සරහට කතා කරන්නම්. ඔයගොල්ලන් මට කමෙන්ට් කරන්න මම කමෙන්ට්ස් වලට බ්‍රෑන්ඩ්ස් ගැන කියන්නම්. මොකද මම දැනට මේ කිසිම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්නේ නැහැ ඒ හින්දා. මෙන්න මේ විදියට ආගත්තා. මේක විතරමයි මට ඕනේ. මෙන්න මේ වගේ පොඩි ස්පොන්ජ් එකක් නේ. හරි ලේසි. ප්‍රෙස් කරන්න තියෙනවා. ලික්විඩ් මේකප්ස් වලදී මේ වගේ එකක් ලේසි. මොකද මේ වගේ එකකින් මේකප් එක ආයි එලියට යන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් ලස්සනට මේක මේ විදිහට ප්‍රෙස් කරලා මේකප් එක හෝල් කරගන්න. බලන්න කොච්චර සිම්පල් ලේයකක්ද වැටුනේ කියලා. දැන් ඔයාලට හිතෙනවා නම් මේක මදි කියලා. අපිට පුළුවන් තා චුට්ටක් මේක ටැප් කරගන්න. මදි පාඩු තියෙන තැන් මම තාම ලිඩ් එක. තාම මම ලිඩ් එකේ තියෙනවා තමයි පාවිච්චි කරන්නේ. බෙල්ලටත් උනේ මේකප් එකක් කරනකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ඇඳුමක් ඇඳලා පේන හැම පැත්තකටම මේකප් ගන්න. මොකද එහෙම දැම්මොත් තමයි ඒක ලස්සන. මොකද නැත්නම් අපේ මූණ එක පාටක්, ඇඟ එක පාටක්, අත් එක පාටක්. එතකොට නේ කියන්නේ සමහර ඇවිස් මුණක් දාලා වගේ කියලා. එහෙම වෙන්න එපා. ලස්සන්ට මේකප් එක බ්ලෙන්ඩ් කරගන්න. රයිට්. ඔන්න මන් දැන් බේස් එක දාලා ඉවරයි. මම මේක පවුඩර් කරගන්න යන්නේ. පවුඩර් එක මේ වගේ පවුඩර් එකක්. ඒකටත් පුළුවන් එකක් හරි බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. වෙරී සිම්පල් මේකප්. වෙරී සිම්පල්. දැන් මම ඔන බේස් එක විතරයි දාලා තින්නේ. මම දැන් මගේ අයි ෂැඩෝස් ටික කලර් කරගන්නවා. දැන් මට ඕනේ බොහොම නියුඩ් කලර්ස්. ඒ හින්දා මම මෙන්න මේ වගේ කලර් එකක් පාවිච්චි කරන්න යන්නේ. මම ඔයාලට අරලා පෙන්නම්. මේ බ්‍රවුන් ෂේඩ්ස් and පොඩි ලයිට් පින්ක් ෂේඩ් එකක්. මට මේකෙන් තමයි අයි ෂැඩෝ එක කරගන්න යන්නේ. ඒකටත් මට පොඩි බ්‍රෂ් එකක් ඕනේ. නේ? මේක හොඳයි වගේ. පොඩි බ්‍රෂ් එකක්. දැන් මම මෙන්න මේ ඉස්සෙල්ලම ගන්නවා මෙන්න මේ පාට. මේ පාට අරගෙන මම අගේ මේ අයි ලිඩ් එක
Nida Ili. Try. Then, Gulanda Pain Ati. Try Mandala Tine. Then, we make Kalaker. Akim Tina. Mang Akin Chutta. Side sticker. Dark Kargana. Try only. Then, we make a light Kalaker. Very simple. I am going to pay and open a garden. That's enough. Last night, I am going to make a little bit of a party. I am going to make a little bit of a party. I am going to make a little bit of a hari then mama mage me eyebrows deka hariyata color karaganna ekata mata ona wenawa podi brush ekak ogalanta podi tip ekak kiyana ona menne me wage ekak tiya ganna puluwan ne eka me parana me godak parana ekak meka man pawichchi karana me mascara iwara vela ayin karapu brush ekak meken hari lesi make karaganna ithin mugoda ahaka danaya godak api pawichchi karaganna puluwan nan godak hondai menne e wage ekak godak paranai meka ona meken tama ne I can brush it for a gun. Hari Nisi Mugadapi to make a gun nutty and I'll be then Kadi. Brushes give with me brush a good gun. Eva gave Tama. It is a Mirari Katiagatama up at Hari Lacey. No immediate Hadagata. Then up at Pulang, eyebrow pencil like a pavi chicken. Kiki Watina, eyebrow pencils, the name Eva gave on definers. ගුලාලට ඩිෆයිනර්ස් මෙති මේ ඩිෆයිනර්ස් තියෙනවා මේකක් මොකද මේක පොඩ්ඩක් ඔයිලි ගතිය වැඩි හින්දා මම ආසේ පොඩක් මැට් ෆිනිෂ් එකේ තියෙන මේ වගේ පෙන්සිල් එකකට මොකද ඔයාලට උනත් මම හිතන්නේ වැඩ කරන කෙනෙක් නම් අපි normally එළියේ ඉන්නවා අවුවේ ඉන්නවා ඉතින් ඒ වෙලාවට මිමිල් සමනේ ඔයිලි බේස් තියෙනවා පොඩ්ඩක් විතර දිය වෙන්න පුළුවන් නිසා නමුත් මේක හරි මැට් ෆිනිෂ් එකේ තියෙන හින්දා ලස්සන තියා ගන්න පුළුවන් මේ විදිහට වැඩි තද කරන්න එපා ඕම වෙරි සිම්පල්ලි එක ඇප්ලයි කරන්න අතට ලොකු බරක් දෙන්න එපා. දැන් බලන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති මං කළේ eye shadows and eyebrows විතරයි. ඕම ලයිට් බේස් එකක් දාලා තිනවා. දැන් මම මේ eye line එක ඇඳගන්නේ. මට මේකින් කරන්නත් පුළුවන් ඕක. ඒ වගේම තියෙන තව pencil එකකින් කරන්නත් පුළුවන්. තා චුට්ටක් බේස් එක තියෙන පොඩ්ඩක් විතර oil base එකක් තියෙන එකකින් කරගන්න පුළුවන් වැඩි හොඳ. ඒක අපි මෙන්න මේ විදිහට ඇහැ චුට්ටක් මැද ගන්න. ඒකට හරි ලේසි line එක ලස්සනට ඇඳ ගන්න. මේ විදිහට ඇද්දා pencil එක ගත්තා. edge එකේ ඉඳලා ඊට පුළුවන් මේක ඇඳගෙන යන්න. define එක කින් කළා නම් හරි ඉක්මනට කරගන්න පුළුවන් මම අර define එකක් use කරන්න හිට පෙන්නන්න මෙතන define එක දන්නවනේ ඔයගොල්ලෝ මේකට අරින්න ඕනේ පොඩියට අරගන්න නැත්නම් ටක් ගාලා කැඩෙනවා මොකද මේක හරි හරි තුනීවට තියෙන්නේ ඒකෙන් ටිකක් ලේසි මීට වැඩිය ඔයගොල්ලන් බලනවාද මම ඒ විතර මේක use කරන්න කියලා සමහරට අපි මේ අතින් අල්ලනකොට Makeup එකේ මේ finger marks හිටිනවා. සමහර ඔබ අපි දාලා තියෙන liquid makeup එකක් හින්දා finger marks ගොඩක් හිටින්න පුළුවන්. ඒ නිසා තමයි මම නිතරම මේ tightening sponge එක තියාගෙන ඉන්නේ. මම ඒකෙන් ආයර නැවත ඒවා මේ recorrect කරනවා. හරි. දැන් කවුරු හරි ආස නම් මේ look එකට. ඒ කියන්නේ අපි හිතමු makeup කරලා මේ eyeliner එක මේ විදිහට දාලා යට line එක නොදා ඉන්න ආස නම් ඔයගලන්ට පුළුවන් mascara විතරක් දාලා ඉන්න. නමුත් මම පොඩි line එකක් ගන්නවා. මොකද මට පොඩක් eyelashes are doing that. Oh, look at that. Then, Matapuluang, you could mascara done. Never give mascara cock. Hunda mascara cock use Karan. You could hematisima mascara hundeka kunatang up eyelashes will hunden hair. Samara will art a galavilla vet in the Puluang Kamatina. The same mommy make Karanatra to Evagana Chutakiane. අපිට පුළුවන් මස්කාර එක පාවිච්චි කරන විදියක් තියෙනවා මම ගත්ත ගමන් ගන්න නැහැ මෙන්න මේ වැඩි වෙලා තියෙන ඔක්කොම මේක අයින් කරන්න ඕනේ මේ බොටල් එකට දාන්න ඕනේ
දාලා පස්සේ තමයි මස්කාරා එක යූස් කරන්න රෙඩි වෙන්නේ. ගාද්දිත් අපි මෙන්න මේ මේ බා යටි මස්කාරා එක යූස් කරන්නේ එහෙම. මස්කාරා ගලන්ට අවශ්‍ය ප්‍රමාණයට දාන්න. දැන් මට හිතුණා ඇති කියලා. මොකද මම බොහොම සිම්පල් ලුක්ස් වලට කැමති හින්දා ඔයාලවත් මෝ සිම්පල් කරන්නයි මට ආස. මොකද ලස්සන මේකප් එකක් දාලා එලිට බහින්න පුළුවන් නම් ගොඩක් ලස්සනයි. දැන් අපි පොඩ්ඩක් විතර නෝස් කට් එකක් ගමු. මොකද මට නෝස් කට් එකක් හරි ඉම්පෝටන්ට්. හේතුව තමයි මට හොඳ උල් නහයක් නැහැ. එතකොට මම අනිවාර්යයෙන්ම නෝස් කට් එකක් දාන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ නහයක් තියෙන කෙනෙක් වුණත් මේකප් එකක් දැම්මම පොඩි නෝස් කට් එකක් ගන්න ලස්සන. ඒ නිසා අපි පොඩි නෝස් කට් එකක් ගන්න. ඒකටත් පොඩි බ්‍රෂ් එකක් ඕනේ. මේ වගේ අපිට ඕන නම් අර ඉස්සෙල්ලා අපි මේ ආයි ෂැඩෝස් වලට යූස් කරපු බ්‍රෂ් එකත් ඕකේ. මට ඒකෙන් වුණත් දාන්න පුළුවන්. දැන් මම වෙනවම කියලා නෝස් කට් එකක් හොයන්නේ නැහැ. මම මෙන්න මේකෙන් පොඩි නෝස් කට් එකක් ගන්න. ලොකුවට ඕනේ නැහැ. මම ගන්න පුළුවන්. නෝස් කට් එක එන්න ඕනේ මෙන්න මේ අයිබ්‍රෝ එකේ මුල. මුල ඉඳලා. ඉතින් අපි මේ මේකප් පාඩම ඔස්සේ හරි විදිහ ඉගෙන ගමු. ගොඩක් දෙනෙක් මං හිතන්නේ හරියට ඒක කියලා දෙන්නේ නැහැ. මොන විදිහට තමයි නෝස් කට් එක ගන්න ඕනේ දැන් බ්ලෙන්ඩ් කරන්න. දැන් අපිට පුළුවන් අර කලින් අපි දාපු මේකප් යූස් කරපු බ්‍රෂ් එක තියෙනවා ඒකෙන් චුට්ටක් විතර. හරි. දැන් ඔන්න ඔය විදිහට මේකප් එකේ භාගයක් ඉවරයි. දැන් අපිට ඕන වෙනවා ලිප් කලර් එකක් දාන්න. ලිප් කලර් එකටත් අපිට පුළුවන් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ බොහොම පොඩි ඒවන් දාන්න. මේක පාවිච්චි කරලා කරලා දැන් අන්තිම තියෙන්නේ. දැන් මේ වෙද්දි සමහරට ඔයගොල්ලෝ මේක මිසි කරයි. මිසි කරන්න එපා. මේ යූස් කරන්න පුළුවන් තාම. ඒ නිසා මම මේ ලයින් එකේ මේකෙන් තමයි ලයින් එක දාන්නේ. දැන් ඇත්තටම අපිට ලයින් එකක් මුකටද ඕනේ? ලයින් එකක් ඕන වෙන්නේ හරියට අපි දාන ලිප් කලර් එක පිටට යන්නේ නැතුව ගාන්ටේකේ මිඩල් එකේ තියාගන්න. ඒ නිසා තමයි මෙහෙම දාන්නේ. අපේ ලිප් එකේ හැඩය ඕනනම් පොඩි නම් චුට්ටක් ලොකු කරගන්න, අඩු කරගන්න. මේ ඔක්කොම මේ ලිප් ලයින් එකේදී කරගන්න පුළුවන්. දැන් අපි දානවා ලිප් එකට කලර් එක. මේකට පුළුවන් අපිට කලර්ස් චූස් කරගන්න. නියුඩ් කලර් එකක් ඕන එකක්. මේ වගේ කලර් එකක් නම් වැඩි ලස්සනයි. දැන් ඔගලන්ට පේනවා ඉතින් මම දාපු ලයින් එක පේන්නේ නැහැ. ලයින් එක පේන්නේ නැති වෙන්නේ තමයි මම ලිප් කලර් එක දැම්මේ. මොකද ලයින් එක ඕන වෙන්නේ හරියටම ලිප් කලර් එක බැලන්ස් කරගන්න. ඒ නිසා සමහර අය අපි දැකලා තියෙනවා ලිප් කලර් දාලා ලයින් එක පේන්න දානවා. ඒක එක කාලයක දිවිච්ච විදියක්. නමුත් ඒක එච්චරම ලස්සන නෑ. මම හිතන්නේ අපේ මූණේ තියෙන ෆීචර්ස් වෙන්නේ වශයෙන් කැපිලා පේන්න ඕනේ ඇස් තමයි. ලිප් එක આવොත් කැතයි. ඒ නිසා ඒක එච්චර ලස්සනක් දෙන්නේ නෑ. දැන් මම දාන්න යන්නේ බ්ලෂර්. බ්ලෂර් වලටත් අපිට පුළුවන් ඕනනම් ලයිට් කලර් එකක්, ඩාර්ක් කලර් එකක් ඕන එකක්. ඉතින් අපිට ඕන විදිහට යූස් කරන්න පුළුවන්. දැන් මම මෙතනින් බ්ලෂ් එකක් චූස් කරනවා. මට හිතෙනවා චුට්ටක් ඩාර්ක් එකක් දාමු කියලා. ඉතින් මේවා එකක්. මේක ටිකක් මම පාවිච්චි කරපු එකක්. හුඟාක් කල් ඉඳලා පාවිච්චි කරනවා. ඒත් මම මේකට හරි ආසයි. ඒ හින්දා තමයි මේක පාවිච්චි කරන්නේ තාම. මම මේකෙන් බ්ලෂ් දානවා. බ්ලෂ් දාද්දී අතක තියාගන්න අපේ මේ ජෝ ලයින් එක. ඒත් එක්ක මම මේ අපේ බ්ලෂ් කට් එක ඉදික ලස්සන්ට එන්න ඕනේ. ඒ නිසා අපි කට් පොඩ්ඩක් මෙන්න මේකෙනුත් පුළුවන් අපේ බ්ලෂ් දාන්න. දැන් මම පොඩ්ඩක් ෂිම කරගන්නවා. ෂිම එකට ෂිම එකක්, මේ විදිහේ ෂිම එකක්, මේ වගේ පොඩි බ්‍රෂ් එකක්, එකක් හොඳයි. බොහොම ටිකක් ගන්න. ගොඩ ගන්න එපා. අවුත් කැතයි. මේ ටික. ඔන්න වගේ ලුක් එකක්. අපිට ඕනේ නම් චුට්ටක් පුඩින් පවුඩර් කරගන්න පුළුවන්. සිම්පල් මේකප් එකක් තමයි මම ඔබලන්ට අද කියලා දෙන්නේ. මම හිතන්නේ ඕනම ගමනක් යන්න. මම හිතන්නේ මේකම තමයි තව චුට්ටක් highlight කරගන්න වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ විදිහේ මේකප් එකක් ගොඩක් ලස්සනයි.
මංගිතන ඔගොල්ලෝ මේකප් ගැන බොහොම පොඩි දෙයක් හෝ අද ඉගෙන ගත්තා කියලා. ඉතින් මම අද කලේ ඔයගලන්ට අවශ්‍යම කරන දෙයක්. මොකද හුඟ දෙනෙක් පාරතොටේදී හම් වුණාම කෝල්ස් දීලා විවිධාකාර ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න අතර තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ තනියෙන් මේකප් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි අද දවසේදී මම ඔයගලන්ට කියලා දුන්නේ. හේතුව අද මේ වගේ දෙයකින් පටන් ගත්තම ඔයගොල්ලෝ ගොඩක් ආස වෙනවා මේ දේවල් තවත් ඉගෙන ගන්න. එහෙනම් තවත් දවසක ගොඩක් දේවල් අරගෙන ඔයාලා ළඟට එන්න තමයි මම ආසාවෙන් ඉන්නේ. එහෙමනම් මොකක්ද කරන්න ඕන? මම කරන දේවල් ඉක්මනින්ම දැනගන්න නම් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම පහල තියෙන bell icon එකත් touch කරන්න. එහෙම වුණොත් ඉක්මනින්ම මම කරන්නේ මොනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් see you.